ආයුබෝවන් යාළුවනේ ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා ඉතින් අද මම ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ කොහොමද ඔයාලගේ මෝටර රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කියලා නැත්තම් ෆුවල් ඉකොනොමිය එක වැඩි කරගන්නේ කොහොමද කියලා ඒ වගේම ඉන්ධන භාවිතාවය අවම කරගන්න ක්‍රම කීපයක් තමයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි දැන්ට ලංකාවේ වෙන්දපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් මිල ගිහිල්ලා තියෙනවා දැන් අවුරුදු දෙකකට කලින් තිබ්බ ඉන්ධන ලීටරයක් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් සාමාන්‍යයෙන් 150 170 වගේ සීමාවේ දැන් රුපියල් 350 දක්වා මිල වැඩි වෙලා තියෙනවා ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ කරුණු ටික ඉතින් අපි කොහොමද අපේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම මගේ YouTube channel එකට අලුතෙන් එක් වෙන අයෙක් වෙනම් මගේ YouTube channel එක subscribe කරන්නත් කියලා ඉල්ලනවා ඒ වගේම මාත් එක්ක මෙච්චර කල් රැඳී සිටියා වගේ ඉදිරියටත් මෙවැනි වීඩියෝ නැරඹීමට රැඳී ඉන්න කියලා මගේ යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා හරි අපි බලමු කොහොමද අපේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කියලා ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මම මේ කියන ක්‍රම ටික අනුගමනය කරොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් දැන්ට සාමාන්‍යයෙන් ඔයාගේ වාහනේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 15 දුර යනවා කියමුකෝ ඉතින් ඔයා මේ ක්‍රම ටික අනුගමනය කරොත් අනිවාර්යයෙන් කිලෝමීටර් 2කින් හෝ 3කින් වැඩි කරගන්න පුළුවන් 15 තිබ්බාගේ 16 17 වගේ ප්‍රමාණයකට රැගෙන එන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි ඔයාගේ මෝටර රථය නිසි පරිදි සර්විස් ඇන් මේන්ටේන් සිදු කිරීම ඒ කියන්නේ નિયમિત කාලයට ඔයාගේ එන්ජින් එකේ එන්ජින් ඔයිල් මාරු කරන්න ඕනේ, එයා ෆිල්ටර් එක මාරු කරන්න ඕනේ, ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕනේ. ඒ වගේම අදාළ එන්ජින් ඔයිල් වර්ගයේ භාවිත කිරීම. ඉතින් මේ දේවල් කරපුවම ඔයාගේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉතින් එන්ජින් එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වෙන එක. රෙකමන්ඩ් කරලා තියෙන නිවැරදි එන්ජින් ඔයිල් එක භාවිත කිරීම සහ ඒ අදාළ කාලය තුල ඔයිල් මාරු කිරීම නිසා එන්ජින් එකේ ඇතුළත තියෙන කොටස් නිසි ආකාරයෙන් කියා කරනවා ඝර්ෂණය අඩු වෙලා ඒක ඇතුලේ තියෙන කොටස් වල සුමට කියාකාරීත්වයක් ඇති වෙනවා ඉතින් ඒක නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය මෝටර රථයේ වැඩි වෙනවා ඒ වගේම එයා ෆිල්ටර් එකේ ගොඩක් වෙලාවට දූවිලි වැඳිලා තියෙනවා දූවිලි සහ අපද්‍රව්‍ය තියෙනවා ඉතින් මේ දේවල් අයින් කරපුවම හොඳ ඉන්ධන දහනයක් සිදු වෙනවා ඒ වගේම තමයි EFI ටියුන් අප් එකක් සහ ඔක්සිජන් සෙන්සර් සුද්ධ පවිත්‍ර කිරීම ඒකත් නිසා හොඳ ආකාරයට ඉන්ධන දහනයක් සිදු වෙනවා ඊළඟ කාරණේ තමයි ඔයාගේ මෝටර රථයේ නිසි පරිදි ටයර් ප්‍රෙෂර් එක පවත්වාගෙන යෑම ඒ කියන්නේ වාහනේ මෝටර රථයේ ටයර් එකේ හුලං අඩු වෙන්නත් හොඳ නැහැ හුලං වැඩි වෙන්නත් හොඳ නැහැ සාමාන්‍යයෙන් ටයර් එකේ ප්‍රෙෂර් එක කොච්චරද තියන්න ඕන කියලා ඒක මෝටර රථ ආයතනය විසින් සඳහන් කරලා තියෙනවා ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඉදිරිපස රියදුරු අසුන ළඟ බඳේ සහ දොරේ එක සඳහන් කරලා තියෙනවා කොච්චරද ටයර් එකට ප්‍රෙෂර් එක තියන්න ඕන කියලා. ඒ කියන්නේ හුලම් තියන්න ඕන ප්‍රමාණය. ඉතින් සාමාන්‍ය වාගේ ටයර් එකේ හුලම් ප්‍රමාණය අඩු වුණොත් එහෙම පොළව සහ රෝදේ අතර ඝර්ෂණය වැඩි. ඉතින් ඝර්ෂණය වැඩි කියන්නේ එන්ජින් එකෙන් ලොකු බලයක් දෙන්න ඕන ඉදිරියට ධාවනය කරන්න. ඉතින් එන්ජින් එකෙන් ලොකු බලයක් දෙනවා කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් හරි ඩීසල් හරි වැඩියෙන් දහනය වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදකයා විසින් කියලා තියෙන මෙන්න මේ ටයර් සයිස් එක භාවිතා කරන්න. ඉතින් මෝටර රථයට අදාළ ටයර් සයිස් එක සහ රිම් සයිස් එක එකතු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාගේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ ගැන සඳහන් කරොත් ඔයාගේ මෝටර රථයේ අනිවාර්යෙන් අදාළ බර විතරක් රැගෙන යන්න. ඒ කියන්නේ සාමාන්‍ය මෝටර රථයකට දරන්න පුළුවන් බරක් තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ආයතන විසින් කියලා තියෙනවා මෙන්න මේ මෝටර රථයේ මෙන්න මෙච්චර බර ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අනවශ්‍ය බර පටවපුවමත් ඔයාගේ ඉන්ධන දහනය වැඩි වෙනවා. මොකද මෝටර රථයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒක නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙලා ඉන්ධන වැඩියෙන් දහනය වෙනවා. ඒ වගේම තව කාරණයක් ගැන සඳහන් කරොත් අපි නිතරම ගමන් කරද්දී ට්‍රැෆික් අඩු වෙලාවක් තෝරා ගැනීම තමන්ගේ ගමනක් යාම සඳහා සහ මාර්ග පද්ධතිය හොඳට තියෙන හොඳ කන්ඩිෂන් එකේ තියෙන මාර්ග පද්ධතියක ගමන් කිරීම. ඉතින් ඒ වගේ කාරණා වලිනුත් ඔයාගේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වැදගත් වෙන එකක් තමයි RPM මගේ නිසි පරිදි පවත්වාගෙන යෑම. වේගෙන් අඩුවෙන් ගියා කියලා සහ වේගය වැඩියෙන් මෝටර රථයේ ධාවනය සිදු කරා කියලා අපේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැහැ. ඉතින් අපි මේක සමබරව
ධාවනයක් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ RPM එක 1500ත් 2500ක වගේ ඒකකයක තියාගෙන පැයට කිලෝමීටර් 50ත් 80ත් වගේ එක වේගකින් ගමන් කරපුවමත් අපේ ඉන්ද්‍ර කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා පළවෙනි සහ දෙවෙනි ගියර් වල නැත්තම් RPM එක 10 1500 අතර වගේ ප්‍රමාණය යද්දී එන්ජින් එකෙන් ලොකු ටෝක් එකක් දෙනවා. ටෝක් එකක් දෙනවා කියන්නේ එන්ජින් එකෙන් ලොකු බලයක් දෙනවා. එතකොට ඉන්ධන කාර ඉන්ධන වැඩියෙන් දහනය වෙනවා. ඒ වුණාට සාමාන්‍ය වේගය අඩුයි. ඒක නිසා රෝදය කැරගෙන වේගය අඩුයි. ඒ කියන්නේ හිමින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි වේගයෙන් ගමන් කරද්දීනුත්. වේගයෙන් ගමන් කරද්දීනුත් එන්ජින් එකේ ලොකු බලයක් දෙනවා. ඒ වගේම RPM එක වැඩි. ඒ කියන්නේ RPM එක ඉන්ධන ලොකුවට දහනය වෙනවා. අපි හැම වෙලෙම එකම RPM වගේක පවත්වාගෙන යන එක තමයි ගොඩක් හොඳ. ඒ කියන්නේ 1500 2500 අතර සහ පැයට කිලෝමීටර් වේගය ගැන කතා කරොත් පැයට කිලෝමීටර් 50ත් 80ත් අතර වේගයකින් ගමන් කිරීම. ඒක හරියට ඔයාලා සිදු කරොත් ඔයාගේ මෝටර රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයා ඇසලේටර් කරද්දී එකපාර ඇසලේටර් කරන්න නැතුව ක්‍රමානුකූලව වේගය වැඩි කරන්න ඕන. ඉතින් මොකද එකපාර ඇසලේටර් කරපුවම වැඩියෙන් ඉන්ධන දහනය වෙනවා. ඒක නිසා ඔයා ක්‍රමානුකූලව ස්පීඩ් එක වැඩි කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඇසලේටරේට බරක් දෙන්නේ නැතුව ලෑල්ලටම පාගන්නේ නැතුව ක්‍රමානුකූලව ඇසලේටරේ දෙන්න ඕනේ. ඉතින් ඒකත් එක කාරණයක් තමයි. ඒ වගේම තමයි වායු ප්‍රතිරෝධය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔයාල සාමාන්‍ය මෝටර රථයක යද්දී ඔයාල ගොඩක් වෙලාවට ෂට පාත් කරන් යනවා. සහ සමහර වෙලාවට ගොඩක් මෝටර රථවල උඩ හුඩ් රැක් එක වගේ දේවල් සවි කරලා තිනවා. ඉතින් එතකොටත් වායු ප්‍රතිරෝධය වැඩි වෙලා, ඒ කියන්නේ වාහනේ එයා ඩයිනමික් ෂේප් එකකට බලපෑමක් වෙලා වැඩි ඉන්ධන දහනයක් සිදු වෙනවා. මොකද ඔයා ෂට අරන් ගියොත් එහෙම ඉස්තරහට මෝටර රථේ ගමන් කරද්දී ඇතුළට වාතය එනවා. ඉතින් වාතය කපාගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. ඉතින් එතකොටත් එන්ජින් එකෙන් වැඩි බලයක් ඕනේ. ඉතින් ඒක නිසා ෂට පාත් කරන්න නැතුව සහ ෂට පාත් කරන්න නැතුව ඉදිරියට ෂට පාත් කරන්න නැතුව මෝටර රථේ ධාවනය කරන එක ගොඩක් සුදුසු වෙනවා. ඒ වගේම තමයි නිතර නිතර බ්‍රේක් පාගන එක අඩු කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ඔයා මේ බ්‍රේක් එක පාගපුවම ඔයාගේ ස්පීඩ් එක සාමාන්‍ය දැන් ඔයා 60 වගේ වේගකින් ගියා නම් ඔයා බ්‍රේක් කරපුවාම අනිවාර්යෙන් ඒක බිඳුවට වැටෙනවා. ඉතින් ආයි ඔයා නැවත වාහනේ ඉදිරියට රැගෙන යන්න ආයි අර බිඳුවේ ඉඳලා තමයි පැයට කිලෝමීටර් 10 20 30 40 වගේ වේගකින් ගිහින් 60ට ළඟා වෙන්න ඕන. එහෙම නැතුව ඔයා හැම වෙලෙම බ්‍රේක් කිරීම අඩු කරන්න. සාමාන්‍ය වාට එකට උදාහරණයක් කිව්වොත් ඉස්සරහා ඔයාට පේනවා කලර් ලයිට් එකේ රතු වැටිලා තියෙනවා. ඉතින් කලර් ලයිට් එකේ රතු වැටිලා කොළපත්තු වෙන්න තව තප්පර 15ක් විතර තියෙනවා. ඉතින් සාමාන්‍ය ඔය ඈත ඉඳලා දකින්නවා තව තප්පර 15යි තියෙන්නේ කලර් ලයිට් එකේ රතු තියෙන එක කොළ වෙන්න. ඉතින් ඔයාට පුළුවන් සාමාන්‍ය ඔය 60ක වගේ වේගකින් එනවනම් ඔයාට ඇසලේටරෙන් කකුල අරගෙන හිමීට මෝටර රථයේ ඉදිරියට ධාවනය කරවන්න සලස්සන්න පුළුවන්. එතකොට 60 50 40 20 30 වගේ අඩු වෙලා අර කලර් ලයිට් එක ළඟට යද්දී වේගය අඩු වෙනවා. ඒ වගේම කලර් ලයිට් එකට ලම් වෙද්දී බොහෝ විට අර රතුපත් වෙලා තිබ්බ කලර් ලයිට් එකේ එළිය කොළපත් වෙන්න පුළුවන්. ඔයාට නැවතත් ක්‍රමානුකූලව වේගය වැඩි කරලා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම අත්දහා බලපුවම ඔයාට අනිවාර්යෙන්ම මෝටර රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා හැකි සෑම විටම මෝටර රථයට ඉන්ධන ලබා ගද්දී උදේවරුව භාවිත කරන්න. මොකද උදේවරුවේදී ඉන්ධනවල ඝනත්වය වැඩි. ඒ කියන්නේ ප්‍රසාරණය වෙන්නේ නැහැ. සාමාන්‍යව දවල් වරුවේ වගේ ඉන්ධන පම්ප කරොත් පිටත සහ උෂ්ණත්වය වැඩි. ඉතින් උෂ්ණත්වය වැඩි කියන්නේ ඉන්ධනවල ඝනත්වය අඩුයි. ඉන්ධන ඝනත්වය අඩුයි කියන්නේ ඉන්ධන ප්‍රසාරණය වෙනවා. දවල් කාලයේදී වගේ මධ්‍යාහන කාලයේදී ඔයාලා ඉන්ධන මෝටර රථයට පම්ප කරනවා නම් එතකොට ඔයාලට ඉන්ධන පම්ප් කරනවා නම් ඔයාලට බලාගත්තොත් ඈත ඉඳලා බැලුවොත් එහෙම ඔයාට ඒ මෝටර රථයේ ඉන්ධන පම්ප් කරන තැනින් ඉන්ධන වාෂ්ප වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඈත ඉඳලා. සාමාන්‍යයෙන් උදේ කාලේදී වගේ ඔයා ඉන්ධන පම්ප් කරනවා නම් ඉන්ධන වාෂ්ප වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයාලට වාසිදායක වෙනවා. ඉතින් අද කියපු කාරණා ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉදිරියටත් මේ වගේ දේවල් රැගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ආයෙත් දවසක අමරිතේ ඔයාලා සියලු දෙනාට ආයුබෝවන්.